ඔබේ ජීවිතයේ මුළුමහත් මිනිස් සංහතියේ පාවූ අවස්ථා ඇති. කනට ඇහෙන හැට දකින්නට ලැබෙන බොහෝ දේවල් වලින් මිනිසුන් තිරසනුන් ගන්නට වැටි ඇති බව තමයි අත් දකින්නට ලැබෙන්නේ. නමුත් අපාතර උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් පිරිපුන් මිනිසුන්ද සිටිනවා. මේ ඔබ වෙත ගෙන එන්නේ මනුෂ්‍යත්වයේ පිළිබඳව ඔබේ සිතේ බලාපොරොත්තුවක් ඇති කරන විදිහේ අපූර්ව සිදුවීම් පෙළක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. පොලිස් නිලධාරීන් යනු සාමය සහ නීතිය ආරක්ෂා කරමින් මිනිස් ජීවිත සුරකීමට වගකීමෙන් බැඳී සිටින පිරිසක්. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ පොලිස් නිලධාරීන් යනු ඉතා සැරපරුසේ තරම් සංවේදී බවක් නොමැති පිරිසක් කියා. නමුත් බලන්න මෙවැනි පොලිස් නිලධාරීන් උත් සිටිනවා. මේ කුඩා දරුවන්ට නම් එදා දවස ජීවිතයටවත් අමතක වෙන එකක් නැහැ. හිතන්න ඔබට යම් දිනක අධික ශීතලයේ ගැහිමින් තන පිට්ටනියක නිදාගන්නට සිදුවුනොත්, ස්නානය කිරීමට තැනක් නොතිබුනොත්, ඒ වගේම අඩුමතරමේ හිසට කොට්ටයක්වත් නොතිබුනොත් ඒ මොන වගේ ජීවිතයක් වේවිද? මේ ඔබ දකින්නේ නිවසක් නොමැතිව බෙසෙන එවැනි අසරණයින් පිරිසක්. හුන්නසලින් යන්නේ ණය පවා උන් දෙස බැලීමට අප්‍රිය කරනවා. මේ සහෝදරීන් දෙදෙනාට වාසනාවට උරුම වුණේ එවැනි ජීවිතයක්. නමුත් එක්තරා දවසක උන් සිහිනකින්වත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. නාඳුනන පුද්ගලයෙකු ඔවුන් වෙත පැමිණ ඔවුන්ව නැගිටුවා පාරක් පිළිබඳව අසා සිටියා. නමුත් ඔහුට ඇත්තටම වශ කර තිබුණේ වෙනම දෙයක්. එනම් ඔවුන්ගේ දවස ජීවිතයේ සුන්දරම දවස කිරීමටයි. හුණු වූ හදවතින් හෙබීම පුද්ගලයා ඔවුන්ට අවශ්‍ය කරන සියලුම ආහාර පාන ගෙනවිත් දීමට කටයුතු කරා. කලාතුරකින් රස බලන්නට ලැබෙනම ආහාරවල උණුසුම සහ රසයම නාඳුනන පුද්ගලයාගේ කරුණාව සහ ආදරය තරම්ම රසවන්ත්. එම නිසාම තමයි මේ වීඩියෝ මිලියන 4කටත් වඩා පිරිසක් නරඹා තිබුණේ. මෙවැනි පුද්ගලයෙකු හමු වෙනතුරු හැමෝම වගේ හිතන්නේ මේ ලෝකයේ විෂපිරුණු මිනිසුන්ගෙන් පිරී පවතින බවයි. ආබාධයකින් පෙළෙන මේ පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තිබෙන හැකියාව ඉතාමත්ම අඩුයි. ඔහුගේ ජීවිතයේ එකම සීනිය වුණේ ලැම්බෝගිනි එකක ගමන් කිරීමයි. මේ ඔබ දකින්නේ කරුණාවන්ත පුද්ගලයෙකු ඔහුගේ එම සිහිනේ යථාර්ථයක් බවට පත් කළ හැටි. සතුට දරාගත නොහැකිව අමුතු විදියට හැසිරෙමින් සිටි ඔහුම පුද්ගලයාට පවසා සිටියේ, සතුටක් දෙනුනම කුඩා දරුවෙක් වගේ හැසිරෙන මට සමාවෙන්න යනුවෙන්. එම අවස්ථාව ඉතාමත්ම සංවේදී අවස්ථාවක් වුණා. අපි හැමෝම හැකි සෑම විටම තව කෙනෙකුට උදව් වෙනවා නම් ලෝකය මොනතරම් සුන්දර තැනක් වේවිද? ක්ලාරා ඩාලි කියන මේ තරුණිය තදින්ම විශ්වාස කරන කෙනෙක්. ඇය තම මව සමග එයා ඇලස්කා ගුවන් යානයකින් පෝට්ලන්ඩ් බලා ගමන් කරමින් සිටින අතරතුර ගුවන් සේවිකාවක් උදව්විල්ලා සිටින හඬ ඇයට ඇසුණා. ඇය පවසා සිටියේ හස්ත සංඥා භාෂාව ගැන දන්නා කෙනෙකු සිටිනම් වහාම දැනුම් දෙන්න යනුවෙන්. හස්ත සංඥා භාෂාව පිළිබඳව අධ්‍යයනය කර ඇති අය වහාම ඉදිරිපත් වුණා. හැ විසින් දැක්වූ එම කරුණාවන්ත ප්‍රතිචාරයේ නැරඹූ මිලියන සංඛ්‍යාත පිරිසක් ඇයට හදවතින්ම ආශිර්වාද කරා. උදව්විල්ලා සිටීම පුද්ගලයා 66 ඇවරදි ටිම් කුක් නම් පුද්ගලයෙන්. ඔහුට ඇත්තටම අවශ්‍ය කර තිබුණේ ගුවන් ගමන අතරතුර ඇති වූ ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීමට සහ හුදකලාව මකා ගැනීම සඳහා වචනයක් දෙකක් හුවමාරු කර ගැනීමට තරම් කරුණාවන්ත අයෙන්. ක්ලාරා එය සිදු කරේ තම හදවතින්මයි. එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප සමාජ ජාල මාධ්‍යවල විශාල ජනප්‍රියත්වයකට පත් වුණා. හැමෝම වගේ පවසා සිටියේ කිනකාට උදව් කරන මෙවැනි සුන්දර මිනිසුන් දකින්නට ලැබීමම වාසනාවක් බවයි. 15 වියේදීම කෝකෝ සාකෝමා පිළිකාව පරාජයට පත්කොට වීරයෙකු බවට පත්වීමට සමත් වුණා. බලන්න වූ පිළිකාමාරයා පරදා නිවසට පැමිණෙන අවස්ථාවේදී මිතුරන් සහ අසල්වැසියන් නොහු ආදරයෙන් පිළිගත් හැටි. ඔවුන් ඔහු පැමිණෙන මග දෙපස රැඳී සිටමින් අත්පොලසන් දෙමින් ප්‍රීතිඝෝෂා කරන හැටි ඔබට පේනවා ඇති. අසල්වැසියාගේ විනාශය අපේක්ෂා කරන අසල්වැසියන් නොනෑතරම් සිටින සමාජයක මෙවැනි සුන්දර මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ මිල කළ නොහැකි තරම් වටිනවා. ඔබ ආදරය කළ කෙනෙකුගේ සොහොනක් වෙත අනේක තුවාලයක් නැවත පෑරෙනවා වැනි දෙයක්. ඔහු හෝ ඇය අකල්මරණයකට ගොදුරු වූවෙකු නම් මෙම වේදනාව දරාගන්නට බැහැ. ජෝසප් මෝටර් රථ අනතුරකින් මරණයට පත්වෙන විට පසු වුණේ 30 වියේ.
හින්නුගේ දෙමව්පියන්ගේ සහ බිරිඳගේ ජීවිත අඳුරු වී ගියා. වසර 16ක් පුරාවට ඇමරිකා හමුදාවේ සේවය කළ ඔහු මෝටර රථ අනතුරකින් මිය ගියා කිව්වම දෙමව්පියන්ට හිතාගත නොහැකි වුණා. ඔහුගේ සිරුර මිහිදන් කරේ ටෙක්සාස් වල කනත්තක. හින් මාස ගණනක් ගත වූ පසුව ග්‍රීෂ්ම ඍතුවේ එක්තරා උණුසුම් දවසක ඔහුගේ සොහන වෙත ගිය පවුලේ අයට දැක ගැනීමට ලැබුණේ හොඳින් නඩත්තු කරගෙන පවත්වාගෙන ගිය කොළ පාටින් බබලපු තනකොළ පිට්ටනිය විනාශ වී ගොස් ඇති බවයි. නමුත් ජෝසප් පමණක් මිහිදන් කරපු ස්ථානයේ වෙත පැමිණිනවත් සමගම දුරුදේ මවට අදාහගත නොහැකි වුණා. එනම් මන් සෑම තැනකම දැඩි නියඟේ නිසා තනකොළ මැරී විනාශ වී ගොස් තිබුණත් තම පුතාගේ සොහන මත කොළ පාටට බබලන තනකොළ පිරී ඇති බවයි. හේ පිටුපස වූ කතාව දැනගත් පසු ඇගේ දිනෙතින් කඳුළු කඩා හැලුණා. එම කනත්ත වෙත නිරන්තරයෙන්ම පැමිණෙන 86 වෘදි කරුණාවන්ත ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වූ ජේ ක්‍රේසිග් මහතාගේ බිරිඳ 2014 වර්ෂයේදී 65 වෘදි වියේදී මිය ගොස් තිබුණා. ඔහු කනත්ත වෙත පැමිණෙන සෑම දවසකම ජෝසප්ගේ බිරියේම සොහන ළඟ හඬා බැලපෙන හැඩ දුටු ඔහුගේ හදවතේ ඇති වුණේ දැඩි අනුකම්පාවක්. ඉතින් එම නිසා ඔහු නියන් කාලයේදී ජෝසප්ගේ සොහන ලංකාරවත්ව තබා ගැනීම සඳහා දිනපතාම වතුරවත් කිරීම සිදු කර තිබෙනවා. ජෝසප්ගේ මව නම් සිදුවේ සැබෑම හාස්කමක් බවයි. ඒ ඇත්තටම උතුම් මනුෂ්‍යත්වයේ හාස්කමක්. මාස කිහිපයක් ඇතුළත සුව කළ නොහැකි රෝගයකින් ටෝනි ගිබ්සන්ට ඔහු දන්නා සෑම කෙනෙක්ම සහ සෑම දෙයක්ම අමතක වී ගියා. ඔහුගේ බිරිඳ පවා ඔහුට අමතක වී ගියා. නමුත් ඇය නිතර ගයන ආදරණීය ගීතයේ මිමිනු ෂණිකවම ඔහුට තම ආදරණීය බිරිඳ ගැන මතකයේ යලි අවදි වුණා. මේ වයසක පුද්ගලයා මේ අසරණ සත්වයාගේ පිපාසයේ සංසිඳුවාලීමට මෙතරම් මේසෙන්නේ ඔහුගෙන් පෙරලා නැවත උපකාරයක් නොලැබෙන බව දැන දැනමයි. ඔහුගේ හිතේ ආදරය සහ කරුණාව හැරෙන්න වෙන කිසිම සැඟවුණු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේ අසරණ සුනකයා කාර්යබහුල මහමාර්ගයක රථවාහනවලට සහ කොන්ක්‍රීට් තාප්පයකට කොටු වුණා. දිගටම ගමන් කරනවා හැරෙන්න ඔහුට වෙන විකල්පයක් තිබුණේ නැහැ. නමුත් එක්තරා කරුණාවන්ත බස් රථ රේදුරෙක් එම සුනකයා ගැන උණු වූ හදවතින් උදව්වට පැමිණියා. මොවුන් දෙදෙනා පාසලේ අති දක්ෂ බාස්කට්බෝල් ක්‍රීඩකයින් දෙදෙනෙක්. සෑම ක්‍රීඩා කණ්ඩායමකටම චියර්ලීඩර්ස්ලා අවශ්‍ය වෙනවා. මොවුන් දෙදෙනාගේ කණ්ඩායමේ ඉතා විශේෂ කෙනෙකු සිටියා. එනම් ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් පෙළෙන 15 දැරියන්. පොප් මියුසික් වලට බෙහෙවින් ප්‍රිය කළ ඇගේ ජීවිතයේ එකම බලාපොරොත්තු වුණේ චියර්ලීඩර්ස් කෙනෙකු වීමයි. නමුත් වෙනත් පාසලක කණ්ඩායමක් කෑට උසුළු විසුළු කරමින් අපහසුතාවයට පත් කරනවා ඔවුන්ට දැක ගන්නට ලැබුණා. ඔවුන් තිදෙනා එම අවස්ථාවේදී වහාම ඉදිරිපත් වුණා. ඔවුන්ින් නැව මුදවාගත් අතරේම අබාධිත දැරියගේ පියා ඔවුන් තිදෙනාව බෙහෙවින් අගය කිරීමට කටයුතු කරා. එම වීරක්‍රියාව වෙනුවෙන් ඔවුන් තිදෙනා පුරවැසි සම්මානයන්ටද පාත්‍ර වුණා. ඔබ නොදැකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.